ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් මේ මම කැමති මාධ්‍යවේදී මහත්වරු ඔබතුමන්ලා මගෙන් ප්‍රශ්න අහනවට මේ මම හිතන්ගෙන දේවල් කියන්න නැතුව මොකද සමාජයේ විවිධ දේවල් දිනෙන් දින මතුවෙමින් පවතිනවා ඒ නිසා ඔබතුමන්ලා මගෙන් ප්‍රශ්න අහන්න මම උත්තර දෙන්න නෑ මේ අපි අලුත් විදියට කරමුකෝ දැන් ඔබතුමන්ලාගේ පක්ෂෙන්ලේ යනවා කියන එකනේ දැන් හැම වෙලෙම මේ දවස්වල තියෙන කතාව. දැන් ඔය මෙච්චරක් යනවා අච්චරක් යනවා කියලා. දැන් ඔබතුමා ඉස්සල්ලාම මේ පිළිබඳ පොඩක් අදහසක් දීලා ඉන්නකෝ. කතාව තියෙන ජනතාව හෝ පාක්ෂිකයෝ අතර නෙමෙයි. සමාජ මාධ්‍යවලයි රනිල් වික්‍රමසිංහගේ ඥාති පවුලේ පත්‍රයේ විතරයි කියන්නේ ඔක. වෙන කොහෙවත් කියන්නේ නැහැ. ප්ලාන්ට් නිවුස් විතරයි තියෙන්නේ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ඊයේ පෙරේදා ටිකක් മന്ത്രിවරු කලබල වෙලා ඔබතුමන්ලාගේ ඇවිල්ලා වොයිස් කට් දෙනවා මාධ්‍ය හමු දෙනවා කියලා කියනවා මේ අපි යන්නේ නැහැ අපි යන්නේ නැහැ කියලා. එතන මං කිව්වේ ප්ලාන් කරපු නිවුස් අසීමිත මුදල් කන්දරාවක් සමාජ මාධ්‍ය ජාලවලට මේ වීසි කරමින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ රුවන් විජේවර්ධනගේ පත්තරවල මේ නිවුස් ප්ලාන් කරනකොට මාධ්‍යවේදීන් කැළඹෙනවා. මාධ්‍යවේදීන් ප්‍රශ්න අහනවා. ඒතර අපි පැනලා යන්නේ අපි උත්තර දෙනවා. ප්‍රශ්නේ පටන් ගත්තේ රාජිත සේනාරත්න මන්ත්‍රීතුමාගෙන්නේ එතුමා කිව්වනේ මේ සමගි ජන බලවේග සහ එක්සත් ජාතික පක්ෂේ ප්‍රතිපත්ති එකයි මේ IMF එකේ සල්ලි ගන්නත් ඒගොල්ලන්ටත් උවමනාවක් දීපා අපිටත් උවමනාවක් දීපා කියලා එතුමා යනවා වගේ අදහසක් මේ දවස්වල තියෙනවා ඒක අහන්න ඕනේ එතුමා යනවද කියන එක එතුමාගෙන් මගෙන් අහලා වැඩක් නැහැ හැබැයි ඔබතුමා ප්‍රතිපත්ති ගැන කියද්දී අපි බලන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති අපේ ආර්ථික ප්‍රතිපත්ති යම් තාක් දුරට සමානයි නමුත් සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සමාජ වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ආර්ථික ප්‍රතිපත්තිය නව ලිබරල් වාදයේ අන්තිටම ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්තිය අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච මුල් දවස්වලම කිව්වා බදු සහන ලබා දෙද්දීම ණය ගෙවීමේ හැකියාව හීන වෙමින් පවතිනවා ඒ නිසා IMF එකට යන්න කියලා ඉවරලා IMF එකට යන්න කියලා කියන එකේ අරමුණ ලංකාවේ ආර්ථිකය ගොඩදා ගැනීම විනා IMF කියන සියලු කොන්දේසිය වලට එකඟ වීම නෙමෙයි. එතකොට IMF එක කියන්නේ අපි IMF එක බලන්නේ මොකද්ද? ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරන්නේ කොහොමද කියලා ඉවරලා. උදාහරණයකට ඔබතුමා ණයක් ගන්න බැංකුවට ගියොත් ඔබතුමාගේ ගෙවීමේ හැකියාව බලන්නේ. ඔබතුමාගේ පඩිය විතරක් නෙමෙයි බලන්නේ. අතිරේක ආදායම් මාර්ග මොනවද? එහෙම නැත්නම් නිශ්චල සහ චංචල දේපළ වලින් ආදායම් මාර්ග එනවද? බැංකු ෆික්ස් ඩිපොසිට් එකකින් ආදායම් එනවද වගේ එකක්. ඒ නිසා IMF එකට ගිහිල්ලා එකඟ වෙන දේවල් පිළිබඳව වැදගත් වෙන්නේ IMF එකට යා යුතුයි. නමුත් ගෙවීමේ හැකියාව තියෙන්නේ පොලි අනුපාත ඉහළ නැංවීමෙන් එහෙම නැත්නම් රාජ්‍ය ආයතන විකිණීමෙන් සහ බදු වැඩි කිරීමෙන් පමණක් නෙමෙයි. අලුත් ආදායම් මාර්ග සෙවීමිනුත් ආදායම් මේ ගෙවීමේ හැකියාව වැඩි කරගන්න පුළුවන්. එතකොට මේ සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය අනුව නව ආදායම් මාර්ග උත්පාදනය කිරීමට ප්‍රමුඛතාවය දෙනවා. නමුත් වික්‍රමසිංහ රජය නව ආදායම් මාර්ග සෙවීමේ මේ දේවල් වලට ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. ඔවුන් බදු සහ විකිණීම තමයි ගෙනියන්නේ. එතකොට ඒකට අපි සම්පූර්ණයෙන් එකඟ නැහැ. ත්‍රස්ත පනත ගෙනාවොත් කාවද හිර කරන්නේ? ත්‍රස්ත පනත ගේන්නේ මොකටද? මේ මිනිස්සුන්ගේ කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරලා දාන්න. ඒ වගේම ඔබතුමන්ලාට විශාල ප්‍රශ්නයක්. මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන අල්ලේ නටවන්න හදන්නේ. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නෙළුම් මාවත එයාගේ අල්ලේ නටවනවා. දැන් ඊළඟට එයාට ඕන මාධ්‍ය ආයතන සමාජ ක්‍රියාකාරීන් ඔක්කොම එයාගේ අල්ලේ නටවන්න. ඒක නිසා ඒකට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. ඒක හෙට ඒකේ බිල්ලක් ඔබ වෙන්න පුළුවන්, මං වෙන්න පුළුවන්, පාරේ ඉන්න අහිංසක මිනිස්සෙක් වෙන්න පුළුවන්. මම ඔබතුමාට එකක් කියන්නම්. ත්‍රස්ත පනත අද උදේ වෙනකොට කල් දාගෙන තියෙනවා. ඔබතුමාලා ඔක්කොටම වැඩිය හොඳට මම රනිල් වික්‍රමසිංහ මහත්තයා දන්නවනේ. හරිද? රනිල් වික්‍රමසිංහ මහත්තයා දාන ඔය බොරු චණ්ඩිපාට් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරන්න බෑ. හරිද? එතුමා කවුද කියන එක අපි හොඳට දන්නවා. ඒ නිසා නියම වෙලාවම අපි පාරට බැහැලා පෙන්නන්නම්. හරිද? ගෝඨාභය ගැනත් ඔහොමනේ හිතන් හිටියේ. අපි ගියානේ මාර්තු 16 වෙනිදා ගියා වෘද්දේ මේ ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට. ඊට පස්සේ ජනමතය ආවනේ. මම ඔබතුමාට කියන්නම් IMF ප්‍රෝග්‍රෑම් එකේ දැන් එකඟ වෙලා තියෙන විදියටම සම්පූර්ණයෙන්ම යන්න ගියොත් ස්වදේශීය ව්‍යාපාරිකයා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මොකද වික්‍රමසිංහ මහත්තයා බලන්නේ අපි දැක්කනේ 2001 දී රීගේනින් ශ්‍රී ලංකා ගේනකොට ආරම්භයයි අවසානයයි විතරයි බලන්නේ. ඒ අතරමැද මතුවෙන දේවල් දිහා එතුමා බලන්නේ නැහැ. ඒ නිසා බොහෝ වෙලාවට හැමදාම එතුමාගේ පාලන කාලය තුල වෙන්නේ
පටන් ගන්නකොට ඕම වෙඩිල්ලක් දාගෙන පටන් ගන්නවා. ඉවරේ අවසානයේ හිතාගෙන. නමුත් මැද ප්‍රශ්න දිහා නොහිතනකොට අකමැත්තෙන් හැමදාම එතුමාට පාලන බලය අතාරින්න සිද්ධ වෙලා තියෙනවා. 2001 වුණෙත් ඕක. 2015 වුණෙත් ඕක. මෙදාපාර වෙන්නෙත් ඕක. ස්වදේශීය ව්‍යාපාරිකයා සම්පූර්ණයෙන්ම විනාශ වෙනකොට මේ රටේ ජනතාව දැඩි පීඩනයකින් හැකිලෙනකොට හරිද මේ අපිට බලා ගන්න පුළුවන් මේ මොකද වෙන්නේ කියලා. දැන් පොඩි චූන් එකක් තියෙනවා. රුපියල් 20000කින් විතර ජනතාවගේ මේ ජීවන බර වැඩි වෙච්ච එක රුපියල් 3000කින් විතර අඩු වෙලා තියෙනවා. එතකොට පොඩි මේ අර සල්ලි ගෙවපු සමාජ මාධ්‍ය වලින් මේක හොඳට චූන් කරනවා. හරිද? දැන් අද එහෙම චූන් වෙනවනේ නේ. දැන් 3450ට ගිය පෙට්‍රල් එක 340ට ආවම චූන් වෙනවනේ. හැබැයි ඒක 123ට බැහැලා නැහැ. 4800ට ගිය ගෑස් සිලින්ඩරේ 3800ට බැස්සහම පොඩි චූන් එකක් තියෙනවා. හැබැයි ඒක 1800ට බැහැලා නැහැ. හරිද? එතකොට පරිප්පු කිලෝව, පාන් පිටි කිලෝව, සීනි කිලෝව රුපියල් 85ට 70ට බැහැලා නැහැ. තාම 100 ගාන 200 ගාන තියෙනවා. හරිද? අඩු වුණාම පොඩි චූන් එකක් එනවා. නමුත් ඔබ ගම ඇතුළට ගිහිල්ලා බැලුවොත්, ඔබේ ගේ ඇතුළට ගිහිල්ලා බැලුවොත් ඔබ බලන්න ඔබට බාල බෙහෙත් බොන්න වෙලා නැද්ද? ඔබට සත්කමක් කරන්න තියෙනව නම් ඒක කල්යෑමේ මේ කල්යන තත්වයක් නැද්ද? ඔබට අද දරුවන්ට තුන් වේල කන්න දීමේ හැකියාව ඇවිල්ලා තියෙනවද? ඔබට අද මේ දරුවන්ට ස්කූල් පාසල් බෑග් මේ ස්කූල් බෑග් මේ සපත්තු කුට්ටම් අරන් දෙන්න පුළුවන්ද? කරන්ට් බිල ගෙවීමේ හැකියාවක් තියෙනවද? දැන් වික්‍රමසිංහ මහත්තයාගේ තීරිය එක තමයි ලොකු ගාණකින් වැඩි කරලා පොඩි ගාණක් අඩු කරනවා. ඉතින් ඔය චූන් එකට මිනිස්සු අහුවෙන්නේ මොකද? සැබෑ ප්‍රශ්නය ගේ ඇතුළේ තියෙනවා. මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. ලංකාවේ වර්ජින් කොකොනට් ඔයිල් එක තමයි ලෝකේ හොඳම මේ පොල් තෙල් වර්ගයක්. ඉදිරි මාස දෙක තුනේ 7-5ක ආදායමක් එන්නේ. අද මේ තත්ත්වය තුළ අද අපනයන ආදායම ඇඟලුම් අපනයනයේ 15%කින් විතර අඩු වෙලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර ආයතනවල පුරෝකතන බලන්න. මම කියන්නේ කවුරු හරි වික්‍රමසිංහ මහත්තයා වුණත් රට හදනව නම් අපි කැමැති. හැබැයි මේ తాවකාලික චූන් දීලා වැඩක් නැහැ. දීර්ඝකාලීන විසඳුම් ඕන. අපිට පැලස්තර එපා. හරිද? දීර්ඝකාලීන විසඳුම් හොයන්න නම් අනිවාර්ය ආදායම් මාර්ග වැඩි කරන්න. මම ඔබතුමාට කියන්නම් අද කොච්චර කට්ටිය කයිය ගැහුවත් අද ප්‍රේමදාස හදපු ආර්ථිකය තමයි තවම තියෙන්නේ. ප්‍රේමදාසගේ ආර්ථිකය කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නවා මේ ඇඟලුම් කර්මාන්තශාලා කියලා. නෑ. ලංකාවට ඉකොටුවරසි මන්දුල දුන්නේ ප්‍රේමදාස. එදා කණ්ඩලම හෝටලේ හදුවේ නැත්තම් ඉකොටු වර්ෂයෙන් දිනු වෙනවද? රාත්‍රී ක්‍රිකට් තරඟ හදන්න අඳුන්වලා දුන්නේ ප්‍රේමදාස. ජනසවියට වර්ල්ඩ් බැංක් එකෙන් නොමිලේ ණය නැතුව ආධාර ගත්තේ ප්‍රේමදාස. එතකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ ගම්වල මේ මොනවාද සුළු පරිමාණ ආර්ථික SME සෙක්ටර් එක ඩිවලොප් කරේ ප්‍රේමදාස. ඉතින් එතනින් එහාට මොකුත් වෙලා නැහැ තාම. දැන් ඔබතුමාව කියන පොඩි චූන් එක මෙහෙම ගිහිල්ලා පොඩ්ඩක් ලොකු චූන් එකක් බවට පත් කරලා මැතිවරණයක් තිබ්බොත් ඔබතුමාලට මොකද වෙන්නේ? මැතිවරණේ අද ආවත් අපි බය නැහැ, හෙට ආවත් බය නැහැ යන්නේ. මොකද දැන් මම ඔබතුමාට දැන් මේ ඔබතුමා මේට මම ඍජු උත්තර දෙන්නම්කෝ. ඔබතුමා වටේ පිටෙන් අහන එක සමහර කට්ටිය ආසයි රනිල් එක ආණ්ඩු කරන්න. හරිද? ඕකනේ අහන්නේ. සමහර කට්ටිය ආසයි රනිල් එක ආණ්ඩු කරන්න. ඡන්ද ඉල්ලන්න බයයි රනිල් එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන් ඉන්නේ එයා හිට්ලර් කියලානේ. හිතලුනේ එයාගේ. එතකොට එයා හිට්ලර් කියලා හිතනකොට එයාගේ සහායට ඉන්න ජනතාව නෙමෙයි, මේ රටේ මේ වැඩ කරන මිනිස්සු නෙමෙයි, මේ රටේ වෘත්තිකයෝ නෙමෙයි, මේ රටේ තරුණ ප්‍රජාව නෙමෙයි එයාගේ සහායට ඉන්නේ. එයා හිතන් ඉන්නේ එයාගේ සහායට ඉන්නේ මේ රටේ හමුදා නිලධාරීන් සහ පොලිසිය කියලා ඉවරලා. ඉතින් පොඩි චූන් එකක් දෙනවා. හැබැයි හමුදාවේ හිටපු ගෝඨාභය එළවන්න මිනිස්සු පාරට බැස්සහම තුවක්කු පල්ලෙහාට දාන් හිටපු හමුදා නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහත්තයාව කවදා හරි යවන්න එනකොට මේ රාජපක්ෂ හොර නඩයේ රැකවලා බවට පත්වලා ඉන්න මේ රටේ මහජනතාවගේ ධනය දේපල හොරා කාපු මංකොල්ල කාපු එවුන් මේ ගේ රැකවලා වෙලා ඉන්නකොට මේ අර්බුදය ඇස්සේ මේ මොහොතේ තෙල් වලින් ගෑස් වලින් හැම එකෙම හොරකම් කරනකොට දැන් මැණික් පතල් වලින් පවා හොරකම් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. එතකොට මේ එළියට එනවා හෙට අනිද්දාට. හරිද? ඒ එනකොට ජනතාව සැබෑ අරගල එන්නේ ගිය පාරට වැඩිය දරුණු විදියට ඊළඟ පාර. එතකොට ඔය හමුදා නිලධාරීන් හැසිරෙන විදිය බලන්නකො. මොකද හේතුව? හමුදා නිලධාරීන් තමන්ගේ විනය අනුව කටයුතු කරාට හමුදා නිලධාරීන්ගේ ගෙවල් ඇතුළෙත් ප්‍රශ්න තියෙනවා. හමුදා නිලධාරියාගේ බිරිඳ තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. කරන්ට් බිල ගෙවන්න, වතුර බිල ගෙවන්න, ළමයින්ට උගන්වන්න, ළමයින්ට කන්න දෙන්න,
ඒ ප්‍රශ්න වලට හමුදා නිලධාරීන්ගේ බිරිඳ තමයි මේ මූණ දෙන්නේ. එතකොට ඔබ හිතන්නේ නැද්ද ඔවුන්ගෙන් ප්‍රතිරෝධයක් එන්නේ නැද්ද තම ස්වාමි පුරුෂයාට? දේශපාලඥයන්ටත් එහෙමයිනේ. දැන් මහින්ද මහත්තයරුණත් කෙලවුනේ සිරන්තින ඕන හැම වෙලේම කුටුකුටු ගාලා කියලා 2010 නාමල් වගේ නාපු එක එන්නේ. මගේ පෞද්ගලික අදහස කියන්න, පක්ෂ අදහස නෙමෙයි. වෘත්තීය සමිති නායකයවත් වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕන. වෘත්තීය සමිති නායකව කිලිවරලා මේ අමුතු ලෝකෙන් ආපු කට්ටිය නෙමෙයි. හරිද? මට මේ වෘත්තීය සමිති එක්ක එහෙම අවුලක් නැහැ. නමුත් දේශපාලඥයන්ට බලපානා වගේම වෘත්තීය සමිති නායකයෝ පඩි අරගෙන සේවයේ නිදහස් වෙලා ඉන්න අය. එතකොට ඔවුන් අනිවාර්යයෙන්ම මේ වත්කම් බැරකම් ප්‍රකාශන එකත් කරන්න ඕන. සමහර දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෝ පුද්ගලික කොම්පැනි වල වෘත්තීය සමිති හදාගෙන ඒ කොම්පැනි වල පාලන අධිකාරීන් බය කරලා කරන දේවලුත් අපි දන්නවනේ. එතේ මනුෂ්‍ය නායකර් මහත්තයාගේ මතයට එකඟ වීමක් නෙමෙයි මේක. හරිද? එයා හදන්නේ මේක පිටින් දාලා වෘත්තීය සමිති මර්ධනය කරන්න. වෘත්තීය සමිති මර්ධනය කරන එකට අපි එකඟ නැහැ. වෘත්තීය සමිති නායකයොන්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕන කියන තැන මම ඉන්නවා. ඉතින් ඒක තමයි මම කියන්නේ වත්කම් බැරකම් දෙන්න ඕන වෘත්තීය සමිති නායකයෝ. මම එතුමාගේ ප්‍රෙස් එක නම් දැක්කේ නෑ. ඔතුමා ආපු එකට මම උත්තර දුන්නා. අනිත් එක මනුෂ්‍ය නායකකාරගේ ප්‍රශ්න වලට මම උත්තර දෙන එක මගේ ප්‍රෙස් එකේ මේ මට ගැළපෙන්නේ නෑ. නෑ නෑ මට ගැළපෙන්නේ නෑනේ. මනුෂ්‍ය නායකකාර උත්තර ජනාධිපතිතුමා කියපු දෙයක් ගැන අහන්න මම උත්තර දෙන්නම්. බොහොම ස්තුතියි නංගා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්